බෞද්ධ විහාරස්ථාන, සංස්කෘතික මධ්‍යස්ථාන, කතෝලික දේවස්ථාන, හින්දු කෝවිල් හා මුස්ලිම් පල්ලි වැනි ආගමික ස්ථානවල පවතින ඉඩකඩ ආහාර භෝග වගාවට එකතු කිරීමෙන් බැතිමතුන්ගේ ආකර්ෂණය වැඩිවන දැකුම්කළු වටපිටාවක් නිර්මාණය වෙනවා. අපේ පියරත්න දහම් පාසලේ පරිසර සංසදයේ දුවාදරුවන් එකතු වෙලා අප විහාරස්ථානයට සතුව තියෙන මේ බද්ධ සීමාව තුළ විහාර භූමිය තුළ අලංකාරවත් විදියට මේ ගෙවතු වගාව ආරම්භ කරන්නට යුතුය. අපිට විශාල සම්පතක් තියාගෙන මේ කටයුත්ත ආරම්භ කරා නොවේ. එවකට අපේ සිරිපේරත්න දහම් පාසලේ දුවාදරුවන් එකතු වෙලා ආචාර මණ්ඩලය එකතු වෙලා ගුරු දෙගුරු සමිතියේ දෙමව්පියන් එකතු වෙලා මේ ගෙවතු වගාව ආරම්භ කරලා අපේ බෞද්ධ කටයුතු සමායෝජක තුමියන්ගේ සහයෝගයත් ඇතුව මේ කටයුත්ත අපි ආරම්භ කරන්න තියෙනවා. පොඩි ආදරණීය වහන්සේලා තමයි මේකට මැදිහත් වෙලා උදේ හවස මේ නිතර දෙවේලෙම නිතරම මේ වගාවන් පිළිබඳව හොයමින් බලමින් ඒ වාගේම හැම එකටම කටයුතු කරමින් කටයුතු කරන්නට යෙදෙන්නේ. ඒ වාගේ මේ පොඩි ආදරණීය වහන්සේලා විශාල කැපවීමක් කරනවා මේ වගාවන් පිළිබඳව. වගාවන් පිළිබඳ අධීක්ෂණය කරමින් වගාවන්ට මූලිකත්වය දෙමින් කොම්පොස් පොහොර දමමින් කටයුතු කරන්නට යෙදෙනවා. ආර්ථිකයේ බෙදවටලා තියෙන වෙලාවේ එළවලු සහ වෙනත් ප්‍රශයන් වලට ලොකු වේදමක් යන හින්දා අපිම ගෙවතු වගාව ආරම්භ කරලා ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ලබා ගනිමින් ඉන්නවා. තවදුරටත් මේක අපි කරගෙන යනකොට අපිට තියෙන මේ ආර්ථික ප්‍රශ්නය විසඳගන්න බොහොම ඉඩක් සලසන බව තමයි කියන්න ඕනේ. තවදුරටත් මේක හරි වශයෙන් අපි ගෙවතු වගාව කරගෙන ගියා නම් අපිට තියෙන මේ අඩුපාඩු ටිකත් පරිමහගෙන වෙනත් අයටත් අපේ බොහෝ ප්‍රයෝජනවත් වෙන විදිහට මේක අරගස්ස ගන්න පුළුවන්.